දූපත් රාජ්‍යයක් වුණු අපේ රට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන ජාති තුනම යටත් කරගත්තා. ඉන්දියන් සාගරයේ කේන්ද්‍රීය වටිනාකමක් තිබුණු සිලෝන් යටත් කරගන්න පෙරදිගින් තිබුණේ තරඟයක්. ඒ අපේ මව්පොළව භූගෝලීය වශයෙන් ඒ තරම්ම වැදගත් වුණු නිසා. 1948 පෙබරවාරි 4 වෙනිදා පාන්දර 7:30ට සුද්දගේ පාලනයෙන් අපේ රට නිදහස් වුණේ. වසර 133කට පස්සේ අවුරුදු ගානක් පුරාවට අපේ රට සුද්දගේ සෝතාපාලුවට ලක්වුණා. මේ රට සතු සම්පත්, සාර ධර්ම, නිර්මල බුදුදහම ඇතුළු මුළු මව් පොළවම සුද්දගේ ග්‍රහණයෙන් අපවිත්‍ර වුණා. හෙළයා සතු වීරත්වයේ මුලිනු පුටා දැමීම සුද්දගේ ප්‍රමුඛ අරමුණක් වුණා. එංගලන්තයේ සතු ධනය, බලය වගේම අද වගේම එදත් පරයන්ට කත්තදින රදලියොත් සුද්දගේ අරමුණට දායකත්වය දුන්නා. සුද්දට බැල මෙහෙවරකම් කළා. කුඩාපොළ, වාරියපොළ ශ්‍රී සුමංගල, හික්කඩුව ශ්‍රී සුමංගල, එස් මහින්ද වගේ මහා සංගරුවනත් වීරත්වය ඇඟේම තිබුණු හෙළය පිරිසකුත් සුද්දගේ සෝදා පාළුවට එරෙහි වුණා. දිවි හිමියෙන් යටත් විජිතකරණයට එරෙහිව සටන් කළා. මව්පුළුවේ නිදහස කරමතට ගත්තා. එංගලන්තය වගේම එංගලන්තය සොල්දාදුවොත් හරි ප්‍රබලයි. 1815 යටත් විජිත ගිවිසුම අත්සන් කිරීමට මොහොතකට පෙරෙස වුණු ඉංග්‍රීසි දජය බිම තමලා ජාතික දජය අවි අමෝරාගත් සුදු හමුදාව ඉස්සරහ ඔසවන්න වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ කටයුතු කළේ සුද්දට මරන්න බැරි වුණු වීරත්වය නිසා. හෙළයා මැරුණත් වීරත්වය නොමැරෙන බව වාරියපොළ හාමුදුරුවෝ සුද්දට ඒත් ඉගැන්නුවා. කැප්පෙටිපොළ නිලමිතුමා ඇතුළු වීර මිනිස්සු ටිකක් 1818 සුද්දට එරෙහිව දරුණු සටනක් දුන්නා. ඒ නිදහස වෙනුවෙන්. දන්ත ධාතුන් වහන්සේ කියන්නේ අපේ රටේ රාජ්‍යත්වයේ සංකේතය. නුවර වැඩහිටිය දළදා හාමුදුරුවෝ සුද්දට හොරෙන් හඟුරංකෙතට අරගෙන ගිහිල්ලා කැප්පෙටිපොළ නිලමිතුමාට බහර දෙන්න වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ කටයුතු කළේ ජීවිතය ගැන නොසිතමින්. රාජ්‍ය ද්‍රෝහී චෝදනාව යටතේ වසර ගානක් සුමංගල හාමුදුරුවෝ ඒ වෙනුවෙන් යාපනය හිරබත් කෑවා. 75 වන නිදහස අපේ රටේ සැමරුවට මේ රටේ තරුණ ප්‍රජාව බහුතරයක් අහන්නේ ඇත්තටම අපි නිදහස්ද කියලා. ඇත්තටම අපි නිදහස්ද? ආර්ථික නිදහසක් අහිමි රටක සැබෑ නිදහසක් නැති බව ඇත්ත. ඒ අතින් තරුණ ප්‍රජාවගේ ප්‍රශ්නයත් හරිම සාධාරණයි. නිදහස් වෙලා 75 වසරක්ම අපේ රට පාලනය කරන්නේ සුද්දගේ කාලේ බැලමෙහෙවරකම් කරපු රදලෙන්ගෙම නෑදෑයු ටිකක්. ඒ නිසා උතුම් රටක් මේ විදිහට කඩා වැටිලා තරුණයෝ මංමුලා වෙලා. ඒ නිසයි ඔවුන් අහන්නේ කෝ අපේ රටේ නිදහස කියලා. ජීවිත කැප කළ ඒ මහා වීරත්වය ශ්‍රී ලංකාවත් බුදුදහමත් කියන්නේ දෙකක් නෙවෙයි එකක් කියලා වාරියපොළ සුමංගල හාමුදුරුවෝ 1818 ඔප්පු කළා. නිර්මල බුදුදහමත් ජීවිතයත් මහපොළොවත් එකක් කියලා වාරියපොළ නායක හාමුදුරුවෝ එදා ලෝකෙටම පෙන්නුවා. සුමංගල ටීවී අපේ අරමුණ වාරියපොළ නායක හාමුදුරුවන්ගේ මඟ ගමන් කිරීම. නූතනත්වෙන්, නවීනත්වෙන්, ජනප්‍රියත්වෙන් අගතියට පත් නිර්මල බුදුදහම මතු පරපුරට සුරක්ෂිත කිරීම. බුදු මග ඔස්සේ හරි මග කියාදෙන සුමංගල ටීවී මග යමින් බුදුදහම සුරක්ෂිත කිරීමට එකතු වෙන්න කියලාත්. සසර ගමනේ අහම්බෙන් ලැබුණු මිනිස් ආත්මේ මෙලොවත් පරලොවත් වෙනුවෙන් යමක් එකතු කරගන්න කියලාත් අපි ඔබට ආරාධනා කරනවා.